ස්වාමින් වහන්සේට ස්තුති වේවා. බයිබලයේ කියනවා පියෙකුගේ ගුරුකම සුළු කරන්න එපා කියලා. මගේ සහෝදරය සහෝදරිය දාවිත් රජුරුව ගැන අපි ගොඩක් කතා කළා. හරිම පුදුම චරිතයක්. දෙවියන් වහන්සේ ඉදිරියේ පුදුම විදිහට උන්වහන්සේගේ හදවත ලුහුබැඳ මිනිස්සෙක්. එයාගේ අවසාන කාලයේදී පළවෙනි රාජාවලිය දෙවෙනි පරිච්ඡේදයේ අපිට මතක් කරන පළවෙනි පදේ දාවිත් නැසින කාලේ ආසන්න විය කියලා. ඔහු තමගේ පුත්‍ර වූ සලමොන්ට අණ කරමින් දැන් එයාගේ අවසාන කාලයේදී එයාගේ ආඥාව මොකද්ද? එයාගේ පුත්‍රයාට දෙන අනුශාසනාව මොකද්ද? මගේ සහෝදර සහෝදරිය දාවිත් බොහෝ දේවල් ගැන මේ දෙවෙනි පරිච්ඡේදයේ කතා කරනවා. හැබැයි දාවිත් මතක් කරන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ හරියට හැසිරෙන්න කියලා තමයි තමගේ පුත්‍රයාට අනුශාසනා කරන්නේ, ගුරුහරුකම් දෙන්නේ. බලන්න එයාගේ ජීවිතේ හැම දවසක්ම ආරම්භයේ පටන් කෙළවර දක්වා එයාගේ ජීවිතේ තිබිච්ච එයාගේ ජීවිතේ යා පහු කරපු දේවල්, එයා ලැබපු අත්දැකීම්, මේ ඔක්කොමත් එක්ක එයාගේ හදවතේ තිබුණ එයාගේ දරුවන් කොයි වගේ දෙවියන් වහන්සේගේ හදවත ලුහු බඳින කෙනෙක් වෙයිද කියන යාඥාව, කෙනෙක් වෙන්න කියන යාඥාව තමයි එයාගේ හදවතේ තිබුණේ. එයාගේ අනුශාසනාව, සලමොන්ට කියන අනුශාසනාව දෙවියන් වහන්සේ ඉදිරියේ, උන්වහන්සේ ඉදිරියේ සැබෑකමින් හැසිරෙන්න කියලා මතක් කරනවා. අපේ දරුවන්ට දෙන්න ඕනේ අභියෝගය, අපේ දරුවන්ට දෙන්න ඕනේ අනුශාසනාව ඒක නෙමෙයිද? හොඳ තැනකට එන්න කියන එක කියන්න පුළුවන්. තන හොඳ වෙන්න පුළුවන්. හැබැයි ජීවිතයට මොකද්ද එකතු කරන්නේ? සැබෑකමින් හෝ නරකින්, නැත්තම් අපි කියන්නේ හොඳින් හරි නරකින් හරි මෙතනට එන්න කියන එකටද දෙන්න ඕනේ අවවාදය? නැත්තම් දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑකමින් හැසිරෙන්න, උන්වහන්සේ ඔයාව ගෙනියන තැනට උන්වහන්සේ ගෙනියයි, හැබැයි ඔයා දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑකමින් හැසිරෙන්න කියලා නේද අපි අවවාද කරන්න ඕනේ දරුවන්ට? ගොඩාක් අද වෙලා තින්නේ මොකද්ද? තරඟෙට තරඟකාරීත්වයට තමයි යොමු කරන්නේ. ඔයාට මේක කරේ නැත්නම් ඔයාට හොඳ තැනකට එන්න බෑ. කවදාකවත් ඔයාට ඒ අය යන තැනට යන්න බෑ. තරඟයක් ඔලුවට දානවා. හැබැයි මගේ සහෝදර සහෝදරිය අපි දරුවන්ට දෙන්න ඕනේ අවවාදේ මොකද්ද? දෙවියන් වහන්සේ ඉදිරියේ සැබෑකමින් හැසිරෙන්න. මොකද අපිට ඒගොල්ලන් හැම වෙලෙම පේන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ඇස් ඒගොල්ලන්ගේ සැඟවිලා නැහැ. නිතරම ඒගොල්ලන්ට මතක් කරන්න ඕනේ සැබෑකමින් හැසිරෙන්න. දෙවියන් වහන්සේට මුළු ආත්මයෙන්, මුළු ශක්තියෙන්, මුළු බුද්ධියෙන් උන්වහන්සේට ගෞරවය දෙන ජීවිතයක් ගත කරන්න, තීරණ පියවර ගන්න. ඒ ජීවිතේ උන්වහන්සේ ගෙනියන්න ඕනේ තැනට ගෙනියන්න නම් අපි හැසිරෙන්න ඕනේ කොයි විදිහටද කියලා ඒගොල්ලන්ට නිතරම මතක් කළ දෙන එක අපේ වගකීම. ඉතින් ඒසේ කරන්න දෙමව්පියන්ට, ඒකට කීකරු වෙන දරුවන්ට මේ උදෑසනත් ස්වාමින් වහන්සේ උපකාර කරනසේක්වා. ඔබට ජේසු පිහිටයි. සුබ දවසක්.